ඔබත් ලිංගික අප්‍රාණිකත්වය නිසා දැඩි මානසික පීඩාවට ලක් වී සිටින අයෙක්ද? දැනටමත් ඔබගේ සහකාරිය සමග සම්බන්ධතාවය දුරස් වී ගිහින්ද? තවත් නිහඬව දුක් විඳින්නට එපා. ආයුර්වේද ප්‍රතිකාර මගින් මේ තත්ත්වයේ ඉතාමත් කෙටි කාලයකදී සම්පූර්ණයෙන්ම සුව කරගන්නට පුළුවන්. ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු දැනගන්න රැඳී සිටින්න මේ වීඩියෝ සමගින්. ලිංගිකත්වේ අපි විවෘතව කතා නොකරන නමුත් කතා බහ කළ යුතුම මාතෘකාව. ලිංගිකත්වය ගැන කතා කරනකොට විශේෂයෙන්ම පුරුෂයන්ගේ ලිංගික ක්‍රියාවන් සම්බන්ධව යොමු වන අවධානය වැඩි. ඔබ වැඩිහිටි පුරුෂයෙක් නම් ඔබ ලිංගික අප්‍රාණිකත්වයට යොමු වූ පුද්ගලයෙක් නම් මේ කතා බහ ඔබට වැදගත් වේවි. සාමාන්‍ය චර්යාවේදී ඉඳහිට ලිංගයේ ප්‍රාණවත් නොවීම එතරම් ගැටලුවක් නොවේ. නමුත් ඔබට නිරන්තරයෙන් ඒ තත්ත්වය අත්විඳින්නට සිද්ධ වෙනවා නම් අන්න ඒ අවස්ථාවේදී ඔබ අනිවාර්යෙන් වෛද්‍යවරයෙකුගේ හෝ මනෝචිකිත්සකවරයෙකුගේ සහාය පැතිය යුතුයි. මේ තත්ත්වය දිගින් දිගට පැවතියොත් ඒ ඔබේ පවුල් සංස්ථාවේ බිඳවැටීම දක්වාම වර්ධනය වෙන්නට පුළුවන්. ලිංගයේ ප්‍රාණවත් නොවීම අපි මේක ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් එහෙමත් නැත්නම් ඉම්පොටෙන්ස් විදිහට හඳුන්වනවා. ඒ වගේම ආයුර්වේදයේ මේ ක්ලීව දෝෂ, ධ්වජ භංග යන නම් වලින් සඳහන් වෙනවා. මේ තත්ත්වය වෙනත් රෝගයක රෝග ලක්ෂණයක් වන්නටත් පුළුවන්. ඒ වගේම ඔබගේ මානසික තත්ත්වයේ ඇති යම් යම් ගැටලුකාරී තත්ත්වයක් නිසා ඇතිවන දෙයක් වෙන්නටත් පුළුවන්. ඒ වගේම ඔබේ සහකරු සමග පවතින සම්බන්ධතාවයේ ඇති ගැටලුවක් නිසා සිද්ධ වෙන දෙයක් වෙන්නටත් පුළුවන්. කෙසේ වුවත් ඔබ මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීම ඔබේ පවුල් සංස්ථාව ආරක්ෂා කර ගැනීමට උදව්වක් වෙන්නට පුළුවන්. කොහොමද මේ ලිංගේ ප්‍රාණවත් වෙන්නේ? ලිංගික ප්‍රදේශය ආශ්‍රිත මාංශ පේශී හිල්වීමත් ඒ සමග මේ ප්‍රදේශයට රුධිරය ගලා යාමත් සමග මේ ලිංගයේ ප්‍රාණවත් වීම සිද්ධ වෙනවා. මේ සඳහා හයිපොතැලමස, පූර්ව පිටියුටරිය සහ ලිංගික අවයව ඉතාමත් හොඳින් ක්‍රියාකාරී විය යුතුයි. නමුත් ඔබ කාලාන්තරයක් පුරා දියවැඩියාව රෝගයෙන් පෙළෙන රෝගියෙක් නම් ඔබේ රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අධිකව පවතිනවා නම් ඔබ හෘද රෝග, තරබාරු බව වැනි රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයෙක් නම් අධිරුධිර පීඩනයෙන් පෙළෙන පුද්ගලයෙක් නම් ඔබට මේ ලිංගික අප්‍රාණිකත්වයට මුහුණ දෙන්නට සිද්ධ වෙන්නට පුළුවන්. ඒ වගේමයි ඔබේ ශරීරයේ පවතින හෝමෝනමය ගැටලු විශේෂයෙන්ම රුධිරගත ටෙස්ටොස්ටරෝන් මට්ටම අඩුවීම, තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත රෝග තත්ත්වයන් නිසා මේ ලිංගික අප්‍රාණිකත්වය ඇති වෙන්නට පුළුවන්. ඔබේ මානසික ආතතිය, මානසිකත්වයේ සම්බන්ධ ගැටලු ඉතාමත් වැඩි වශයෙන් මේ ලිංගික අප්‍රාණිකත්වය ඇති කරන්නට හේතු වෙනවා. ඒ වගේම තමයි මුත්‍රාශයට සිදුවන අනතුරු, වකුගඩු රෝග, පුරස්ති ග්‍රන්ථි ආශ්‍රිත රෝග තත්ත්වයන් විශේෂයෙන්ම පුරස්ති ග්‍රන්ථි ඉදිමම, අපි මේකට කියනවා බිනයින් ප්‍රොස්ටේට් හයිපර්ප්ලේසියා කියලා, මේ වගේ තත්ත්වයන්. ඒ වගේම වෘෂණ කෝෂ ආශ්‍රිතව ඇතිවන හයිඩ්‍රොසීල්, වැරිකොසීල් වැනි රෝග තත්ත්වයන්. අපි සරල භාෂාවෙන් කිව්වොත් වෘෂණ කෝෂ ආශ්‍රිතව දියර එකතු වීම සහ රුධිර ගමනාගමනයට බාධා ඇතිවන මේ රෝග තත්ත්වයන් නිසා ලිංගික අප්‍රාණිකත්වය ඇති කරන්නට හේතු වෙනවා. ඒ වගේම පාකින්සන්, මල්ටිපල් ස්ක්ලෙරෝසිස් වැනි රෝග තත්ත්වයන් නිසා ලිංගික අප්‍රාණිකත්වය ඇති වෙනවා. යම් යම් ඖෂධ වර්ග විශේෂයෙන්ම ඇන්ටිබයොටික් වෛද්‍ය නිර්දේශයකින් තොරව ඔබ නිරන්තරයෙන් ලබා ගන්නට පුරුදු වෙලා ඉන්නවනම් ඒකත් මේ රෝග තත්ත්වයට හේතුවක් වෙන්නට පුළුවන්. තවත් වැදගත්ම දෙයක් තමයි ධූම්පානය සහ මත්ද්‍රව්‍ය භාවිතය සහ මත්පැන් භාවිතයත් මේ
රෝග තත්ත්වය ඇති කරන්නට හේතු වෙනවා. නිින්දේ ඇතිවන විපර්යාස. ඔබ නිරන්තරයෙන් රාත්‍රී නිදිවරණ පුද්ගලෙක් නම් ඔබට මේ ලිංගික අප්‍රාණිකත්වය ඇති වෙන්නට තියෙන අවකාශය වැඩි. ඒ වගේම තමයි යම් පුද්ගලෙක් වයස්ගත වෙන විට වයසට යාමත් සමග ශරීරයේ වාත දෝෂේ කෝප වීම නිසා සහ ඔහුගේ ධාතු ජීර්ණවදියට පත්වීම නිසා මේ ලිංගිකත්වය කියන කාරණාවට වයස බලපෑමක් ඇති කරනවා. මේ නිසා ලිංගික අප්‍රාණිකත්වය ඇති වෙන්නට පුළුවන්. කෙසේ වුවත් ඔබ ලිංගික අප්‍රාණිකත්වයෙන් පෙළෙන පුද්ගලයෙක් නම් තවදුරටත් නිහඬව දුක් විඳිය යුතු නැහැ. ඔබට විවෘතව මේ සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු සමග හෝ මනෝචිකිත්සකවරයෙකු සමග කතා කරන්නට පුළුවන්. ඒ වගේම මේ රෝග තත්ත්වයේ සඳහා ප්‍රතිකාර ඔබේ රෝගයට හේතු කාරණාවන්ව තමයි සිද්ධ වෙන්නේ. මුලින් සඳහන් කරපු ආකාරයට ඔබට නිදන්ගත රෝග තත්ත්වයන් තියෙනවා නම් මේ තත්ත්වය සුව කර ගැනීම සඳහා ඒ රෝග සඳහා ප්‍රතිකාර කිරීම අනිවාර්යෙන් සිදු කළ යුතු දෙයක්. ඒ වගේම ඔබට පුරස්ති ග්‍රන්ථි දුමම පවතිනවා නම් ඔබ ලිංගික අප්‍රාණිකත්වයේ සුව කර ගැනීම සඳහා ඒ පුරස්ති ග්‍රන්ථි දුමමට ප්‍රතිකාර ලබා ගත යුතු වෙනවා. කෙසේ වුවත් ඔබ වෛද්‍යවරයෙකු වෙත යොමු වූ පසු වෛද්‍යවරයා විසින් ප්‍රශ්න පරීක්ෂාව සිදු කරනවා. ඒ වගේම ඔබ ශාරීරිකව පරීක්ෂාව සිදු කරනවා. ස්ථානික පරීක්ෂාවන් විශේෂයෙන් වෘෂණ පෝෂ පරීක්ෂා කිරීම, ඒ වගේම පුරස්ති ග්‍රන්ථි දුමමක් ඇතනම් ඒ තත්ත්වයේ පරීක්ෂා කිරීම වැනි ශාරීරික පරීක්ෂාවන් සිදු කරනවා. කෙසේ වුවත් මේ ස්ථානික පරීක්ෂාවන් සිදු කිරීම මගින් වෛද්‍යවරයා සෑහීමකට පත් වෙන්නේ නැත්නම් එහෙමත් නැත්නම් යම් යම් රෝග තත්ත්වයන් පිළිබඳව වෛද්‍යවරයාගේ මනසේ ඇතිවන සැක සහිත බව දුරු කරගන්නට වෛද්‍යවරයා විසින් ඔබට යම් යම් විකිරණ පරීක්ෂාවන් සහ රුධිර පරීක්ෂාවන් නිර්දේශ කරන්නට පුළුවන්. මෙහිදී රුධිරගත ටෙස්ටොස්ටෙරෝන් මට්ටම පරීක්ෂා කිරීම, තයිරොක්සින් මට්ටම පරීක්ෂා කිරීම සහ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් ඔෆ් ස්ක්‍රෝටම් සහ ඩොප්ලර් ස්කෑන් ඔෆ් පීනිස් කියන විකිරණ පරීක්ෂාවන් සිදු කිරීමත් වැදගත් වෙන්නට පුළුවන්. කෙසේ වුවත් මේ පරීක්ෂාවන් සිදු කිරීමෙන් අනතුරුව ඒ අදාළ රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර කරනවා වගේ ආයුර්වේදයේ විශේෂයෙන්ම මේ රෝග සඳහාම ප්‍රතිකාර සඳහන් වෙන වාජීකරණ තන්ත්‍රය ආශ්‍රිතව ආයුර්වේද වෛද්‍යවරයා විසින් ඔබට ප්‍රතිකාර ලබා දෙනු ඇත. මෙහිදී විශේෂ සැලකිල්ලක් දක්වනවා ඔබගේ ශ්‍රෝණිය ආශ්‍රිතව පවතින වාත දෝෂය සම්බන්ධයෙන්. මේකට අපාන වාතය කියලා සඳහන් කරනවා. ඉතින් මේ වාතයේ ක්‍රියාව නිවැරදිව පවත්වා ගැනීම මෙවැනි ලිංගික ක්‍රියාවන් යථාවත්ව පවත්වා ගන්නට ඉතාමත් හොඳ උදව්වක් වෙනවා. ඒ නිසා ඔබ මලබද්ධය සහිත තත්ත්වයන්ගෙන් පෙළීම, ඔබ මුත්‍රා පිට කිරීමේ අපහසුතාවයන්ගෙන් පෙළීම සම්බන්ධයෙන් වෛද්‍යවරයා ඉතාමත් වැඩි සැලකිල්ලක් දක්වනවා. මේ රෝග සඳහා ප්‍රතිකාර සිදු කරගෙන යාමේදී ඖෂධ පමණක් නොව ආහාර සහ විහරණ ඉතාමත් වැදගත් කාර්යයක් ඉෂ්ට කරනවා. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු ව්‍යායාම කිහිපයක් සඳහන් වෙනවා. යෝග දර්ශනයේ සඳහන් වෙන මූලබන්ධ එහෙමත් නැත්නම් අපි මේක රූට් ලොක් කියලා හඳුන්වනවා. මෙව වෙනත් ආකාරයකින් කේගල් එක්සර්සයිස් විදිහටත් දක්වනවා. කෙසේ වුවත් මේ සඳහන් කළ මූලබන්ධ හෝ කේගල් එක්සර්සයිසස් පුරුදු පුහුණු කිරීම මගින් ඔබට මේ ලිංගික අප්‍රාණිකත්වය පාලනය කරගන්නට යම්කිසි උදව්වක් ලැබෙනවා. ඒ වගේම තමයි ස්වායු ව්‍යායාමයේදී මේ ඔබගේ සම්පූර්ණ සෞඛ්‍ය වර්ධනය කරනවා වගේ ලිංගික සෞඛ්‍ය වර්ධනය කරන්නටත් උදව්වක් වෙනවා. මෙහිදී විනාඩි 20ක් හෝ 30ක කාලයක ව්‍යායාමයේදී මගින් මේ தත්ත්වය පාලනය කරගන්නට පුළුවන්. නමුත් ඔබ යම් යම් රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයෙක් නම් ඔබ යම් කිසි එක්සයිස් ප්ලෑන් එකක් තෝරගන්නවා නම් ඒ සම්බන්ධයෙන් ඔබගේ වෛද්‍යවරයා දැනුවත් කර උපදෙස් ලබා ගැනීම අනතුරුව ඒ සිදු කළ යුතුයි.
මොකද සියලුම ව්‍යායාම වර්ග සියලුම පුද්ගලයන්ට කිරීම සුදුසු නැහැ. යම් යම් රෝග තත්ත්වයන් වලදී සිදු කළ යුතු සහ සිදු නොකළ යුතු ව්‍යායාම වර්ග සඳහන් වෙනවා. ඒ වගේම තමයි යෝගාභ්‍යාස සිදු කිරීම. යෝගාභ්‍යාස මගිනුත් මේ තත්ත්වයන් ඉතාමත් හොඳින් පාලනය කරගන්න පුළුවන්. විශේෂයෙන්ම සුඛාසනය, වජ්‍රාසනය, ඒ වගේම සර්වාංගාසනය වැනි යෝගාභ්‍යාස මගින් මේ තත්ත්වයන් පාලනය කරගන්නට උදව්වක් ලැබෙනවා. ඒ වගේම තමයි ඔබ මෙම රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයෙක් නම් ඔබේ ආහාර රටාව සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. රුධිරගත ටෙස්ටොස්ටෙරෝන් මට්ටම යථාවත්ව පවත්වා ගැනීම සඳහා ප්‍රෝටීන් සහ සිංක් බහුල ආහාර ලබා ගැනීම මෙහිදී වැදගත් වෙනවා. මුහුදු ආහාර වර්ග, මුහුදු පැලෑටි, සුදු ලුණු, රතු ලුණු වැනි දේවල් මේ සඳහා උදව් වෙනවා. ඒ වගේම තමයි ප්‍රතිඔක්සිකාරක බහුල ආහාර. විශේෂයෙන්ම විටමින් C, විටමින් E අඩංගු වෙන ආහාර. උදාහරණ විදිහට සඳහන් කළොත් අපේ රටේ වැවෙන බෙහෙත් නෙල්ලි, දෙළු, නමිනම් වැනි නමිනම් දොඩම් වැනි ඇඹුල් රසයෙන් යුතු පළතුරු සහ එළවලු වර්ග, ඒ වගේම අපේ රටේ වැවෙන කුළුබඩු වර්ග සහ දේශීය සහල් වර්ගවල අඩංගු වෙන ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණය අති බහුලයි. ඉතින් මේ මගින් විශාල උදව්වක් ලැබෙනවා මේ රෝග තත්ත්වයන් පාලනය කරගන්න. තවත් වැදගත් දෙයක් තමයි නයිට්‍රික් ඔක්සයිඩ් අඩංගු වෙන බීට්‍රූට් වැනි ආහාර වර්ග. කොමඩු, බිත්තර වැනි ආහාරත් මේ සඳහා ඉතාමත් හොඳ පිටුහලක් ලබා දෙනවා. ඖෂධ පිළිබඳ සඳහන් කරනකොට හාතාවාරිය, වැල්පෙනෙල, අශ්වගන්ධ වැනි ඖෂධ වලින් මේ තත්ත්වයන් පාලනය කරගන්නට ඉතාමත් හොඳ උදව්වක් ලැබෙනවා. ඒ වගේම තමයි ජින්සෙන් ශාකය. අපේ ලංකාවේ වැවෙන්නේ නැති ශාකයක් වුණත් මේ මගින් රුධිරගත ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ඉර නැංවීමට හොඳ උදව්වක් ලබා දෙනවා. තවදුරටත් ආහාර සම්බන්ධයෙන් සඳහන් කරනවා නම් රට කජු, රට ඉඳි, ආමන්ඩ් වැනි ආහාර වර්ග, චීස් බටර් වැනි ආහාර වර්ග මගින් ලිංගික ශක්තිය වැඩි කරගන්නට පුළුවන්. නමුත් මේ ආහාර ලබා ගැනීමේදී ඔබ අධික තරබාරු බවින් පෙළෙන පුද්ගලයෙක් නම් අනිවාර්යෙන්ම ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් පැතීමෙන් පසුව ආහාර ලබා ගැනීම සිදු කළ යුතුයි. ඉතින් ඔබත් ලිංගික අප්‍රාණිකත්වය නිසා දැඩිව මානසික පීඩාවට ලක් වෙලා ඉන්නවා නම්, ඒ වගේම ඔබගේ පවුලේ ආරවුල් මේ වෙනකොටත් ඇති වෙලා තියෙනවා නම්, ඔබ තවදුරටත් ඒ මගින් පීඩා විඳිය යුතු නැහැ. මේ තත්ත්වයන් ඉතාම කෙටි කාලයකදී සුළු ප්‍රතිකාර මගින් සුව කරගත හැකියි. ඉතින් ඔබටත් මේ සම්බන්ධව ගැටලු පවතිනවා නම් පහත කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් යොමු කරන්න. එහෙමත් නැත්නම් පහත සඳහන් WhatsApp අංකය හරහා මාව සම්බන්ධ කරගන්නට පුළුවන්. මෙවැනි වැදගත් සෞඛ්‍ය තොරතුරු තවදුරටත් දැනගැනීම සඳහා රැඳී සිටින්න අපේ YouTube channel එක සමගින්.